මම කිව්වා වගේ ඉංග්‍රීසියෙන් කතා කරපු එකේ අර්ථය සිංහල වලට මාරු කරනකොට හරිද ගොඩක් කට්ටියගේ අර්ථකථනය මාරු කරන්න පුළුවන් Tamanට සුදුසු විදිහට. ඔතන සැකයක් ඇති වෙන්නේ මේකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අතිශය සමීපතම පුද්ගලයා වශයෙන් තමයි හරින් ෆ්‍රැන්ඩෝ සලකන්නේ. එතකොට එල්ල වෙන කතාව තමයි අනාගතේ මොකද මගේ ප්‍රශ්න ඉවර නෑ. අනාගතේ මගේ ප්‍රශ්න ඉවර නෑ කොහොමද? අනාගතේ ඔව් ප්‍රශ්න ඉවර ඉන්නේ ඒක ඇත්ත. අනාගතේ එට්ක ගිවිසුම එන්න යනවා. එතකොට හරින් මේ කටින් එලියට දැම්මේ ඒක. ඊළඟට G7 සමුළුවේදී ඉන්දියානු ජනාධිපතිවරයා හඳුන්වන්නේ ಭಾರತයේ ජනාධිපති ඒකනේ ඉන්දියාව කියනවා අපේ නම ಭಾರತයේ වශයෙන් වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ අතීත ಭಾರತයට අයිති වෙච්ච තිබුණු රටවල් නැවත එකට එකතු කිරීම පිළිබඳව ඉන්දියාව කතා වෙනවා. හරින් මේ ආවට ගියාවට කටින් ඉස්ස පාට් ඔෆ් ඉන්දියා කියලා නිකන් එලිට දැම්මේ නැහැ. ලොකු අර්ථයක් ඇතුව කිව්වේ. හරින් hina වෙනවා. බලන්න පොඩ පොඩ බලමු අපිට සමීප රූපයක් වෙනවා හරින්ගේ මූණේ. එයා ඒක සැහැල්ලුවෙන් අරන් තියෙන්නේ. ඒ වුණාට ඒක ඊට වඩා ගොඩක් සීරියස් ප්‍රකාශයක්. සම්පූර්ණ සැහැල්ලුවෙන් ගන්න ඕන කතාවක්. මොකද ඔය ප්‍රකාශ යම් කිසි කතා කරපු ඔඩියන්ස් එකක් එතන තිබුණ මූඩ් එකක් එතනදී අපි ඒක එක්ස්පෙක්ට් කරපු රිටර්න් එකක් කල්පනා කරලා බලන්න අපිට ඕනේ සංචාරක ලංකාවට ගෙන ශ්‍රී ලංකේස පාට් ඔෆ් ඉන්දියා කොම හෝම් අවේ ෆ්‍රම් හෝම් ඒකත් මම කැලලකදී කියනවා හෝම් අවේ ෆ්‍රම් හෝම් තමන්ගේ නිවසෙන් තව නිවසක් හරියට ලංකාව සලකන්න ඕනේ මොකද අපි ගත්තොත් චමුද්ද බැංගලෝර වල ඉඳන් මුම්බායි ඉඳන් ගත්තත් පැය දෙකකින් ඇතුළත ඉන්දියාව ඇතුළේ යන ට්‍රිප් එකට ලංකාවට එන්න පුළුවන්